නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. ඉසනතික මෝසම සක්‍රිය වීමත් සමග ගෙවුණු පැය 24 තුලත් දිවයිනේ ප්‍රදේශ රැසකට අධික වැසි ඇදහැළුණා. මේ හේතුවෙන් කිලිනොච්චේ හින්දු විද්‍යාලයේ ස්ථාපිත කොට තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ අද උදෑසන ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ජලයෙන් යට වී තිබූ විභාග ශාලාවේ මේස හා පුටු ඉහළ මාලයකට ගෙන ගොස් තිබුණා. අද දින කිලිනොච්චේ හින්දු විද්‍යාලයේදී විභාගයට පෙනී සිටින දරුවන් බෝට්ටු යොදා ගනිමින් විභාග ශාලාව වෙත රැගෙන ඒමටද යුද හමුදා නිලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පළාත් කිහිපයක මහාමාර්ග හා නිවාස ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. මාස 3ක් තිස්සේ මේ වතුර දාලා තියෙන්නේ. මිනිස්සු සෑහෙන දුරට අසරණ වෙලා ඉන්නවා. මේ වතුර බහින පැත්තක් තියෙනවා. ඒ විදිහට හදලා අපිට මේ නිවසේ ජීවත් වෙන්න සලස්සලා දෙන්න. එබිට්ම බදුල්ල හා කෑකල්ල දිස්ත්‍රික්කවල නිවාස හා මාර්ග බත්තට ගස් හා විදුලි කණු කඩා වැටීමෙන් හානි සිදුව තිබුණා. පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බදුල්ල හා මඩකලපුව දිස්ත්‍රික්කවල පීඩාවට පත්ව සිටින පුද්ගලයින් අවතන් කඳවුරු වෙත යොමු කර තිබෙනවා. මේ අතර ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට ලුණුගම්වෙහෙර ජලාශයේ වාන්දුරටු සියල්ලම අද උදැසන විවෘත වී තිබෙනවා. එමෙන්ම මොනරාගල බැල්ලවාය අලිකොට ආර ජලාශයේ වාන්දුරටු සියල්ලද ඊයේ සවස විවෘත කෙරුණා. Maxis, number one tie in Sri Lanka.